minutes. Garu mulasane sabhapattu mani visheshayenma me mata pera katha karapu mantri tuma me giya aanduwe gewal hamba danna moolika varikaya dunnuwe gena katha kara man mage paudgalika mitrayek inda man etumata mukuth kiyanne naha hebai man ekak deyak matak karana etuma e aanduwe amathiwarayek wela hitipu vitarak matak karanna kemathi e nisa ada atau asyiknya, mama kian doang, deng, oh, deng, andu paksi itu tiennya loko mau tarjane, tamai sajit premedasa metuma, andu paksi itu tiennya, nohakia apa hinda, aurudak, atulat, fail lelah tiennya, fail lelah, sajit premedasa metuma, ada dawase, madagahanne, itu ma, me, binasa karanne, usaha karanne, bawa apa, peno, itu ya kehem, wenne, ne, podai itu ya, wede kerjane, ne, kisi maulak, ne, api me, metiwarne, awam, ekiti balaga mukini, kama kian, ne, kemeti, makanya itu, visheshenma. Merate nimasa sangkalpe nisiyakarawa genalla merate netiberi minissunwa athihaki minissun bawata patkaranna e minissunta tamangema kiyala hisara sewanak laba dana katayutu kala ranasinghe premadasa mettumage wedaspiliwala sajith premadasa mettuma giya avurudu 5ka kalaya tula etumata apayandu athulenma kabili tiyeddit etuma visheshayenma gewal 23000kata asanna pramanayak merate gamdanawwala inna ahinsaka duppat minissunta hadala dunna e wagema pratilabha laba dunnu Paul sangkia, yang samahara, me mata kaling amati wari katakan pula, kiuwa, me simenti kota dah hati, pratilabha attamai, gea kaparalu karapuna te gea kada, simenti kota dah ya, gea kaparalu karapuna te neka pratilabha attamai, nayak laba te neka pratilabha attamai, me naeta gewal hatala dila tini walu, naeta tamai gewal hatani, kaurut gewal andueng hatala nikan te neni. ඕනෑම මහල් නිවාසයක් හෝ ඕනෑම නිවාස ව්‍යාපෘතියක් අනිවාර්යයෙන්ම හදලා ඉවරණයින් පස්සේ අවුරුදු 5කට හරි 10කට හරි 20කට හරි 30කට හරි වාරික වශයෙන් ගෙවන්න ඕන. ඉතින් ඒ නිසා එහෙම නැතුව නිකන් දෙන්න කියලා කියන්නේ නැහැ කවුරුවක්වත්. ඒ එහෙම ඒව කරේ තමන්ගේ පවුලේ අයට ඥාතීන්ටයි දේශපාලඥයන්ටයි නිකන් දුන්නේ ඊට පෙරපැති ආණ්ඩුව. ඉතින් ඒ නිසා අපි ඊටා පැහැදිලිව කියන්න කැමැති මේ වැඩසටහන තුල ප්‍රතිලාභ ලැබුවේ කවුද මේ රටේ ගම්දනම් වල ඉන්න අහිංසක දුප්පත් මිනිස්සු මේ රටේ නාගරිකව ඉන්න දුප්පත් මිනිස්සු ප්‍රතිලාභ නොමැති මිනිස්සු ඒ නිසා අපි එත්මන්ලාගෙන් බලාපොරොත්තු වෙන දැන් අපේ ආණ්ඩුවේ අඩුපාඩු කියේ කියන ලවඩක් නැහැ අපේ ආණ්ඩුවේ අඩුපාඩු තිබ්බ නිසා තමයි අපේ ආණ්ඩුව පරාජයටපත් උනේ දැන් තමුන්නාන්සලට බලය දුන්නා නම් දෙද්දි කප්පරක් පොරොන්දු දුන්නනේ කප්පරක් පොරොන්දු දුන්නා අලි දෙන්නම් කොටි දෙන්නම් නොදෙන දෙයක් නැහැ. හැබැයි දුන්නු දෙයක් නැහැ මේ අවුරුද්ද ඇතුළත. අධ්‍යාපනයේ පැත්තෙන් බැලුවොත් හදපු ජාතික පාසලක් නැහැ. අය වගේම දැන් කොළඹ නගර සීමාව ගත්තොත් කොළඹ නගරේ ආරම් බැලුවොත් එහෙම මට පේන්නේ නැහැ. දැන් මම කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් විදිහට අලුතෙන් හැදෙන ගෙවල් ප්‍රමාණයක් පේන්නේ නැහැ කොළඹ නගර සීමාවේ. සමහරට කැස්බෑ හෝමාගම් පැත්තේ මේ ගෙවල් ටිකක් හැදෙන වෙති. ඒ නිසා අපි ඊටා පැහැදිලිව කියනවා නද නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ වැසීර්ෂයේ තියෙන වෙලාවේ දැන් විශේෂයෙන්ම 2011 14 ආණ්ඩුව කාලේ නාගරික සංවර්ධන අමාත්‍යාංශය ආයෝජනය කරලා තියෙන්නේ බිලියන් 27.5යි. බිලියන් 27.5යි. හැබැයි තව බිලියන් 39ක කොන්ත්‍රාත් අත්සන් කරලා තියෙනවා මුදල් ඇලකේෂන් එක නැතුව. ඒ නිසා පැහැදිලිව අපි කියන්න ඕන 2015 2019 කාලය තුල අර 39ක් ගෙවලා ඒකත් එකතුව බිලියන 149.9ක් ආයෝජනය කරලා තියෙනවා 2016 දී බිලියන 14.85කුත් 2017 දී මේ බිලියන 31.5කුත් 18 දී 47.8කුත් 19 දී බිලියන 55කුත් ලෙස දැන් අත වශයෙන්ම දැන් ඒ කරපු ව්‍යාපෘති වලින් අරන් බැලුවම 2000 මේ 11-14 කාලේ බිලියන 16.8ක් වීදම් කරලා නාගරික නිවාස හදලා තියෙන්නේ ගෙවල් 5200යි. අර කොන්ත්‍රාත් මේ අත්සන් කරලා ගෙවපු නැති ගෙවල් වලටත් දීලා 2015-2019 කාලේ බිලියන 29.6ක් මේ ආයෝජනය කරලා තව ගෙවල් 86,854ක් හදලා තියෙනවා. අපි දැක්කයි විශේෂයෙන්ම මගේ ආසනේ කොළොන්නාවේ මැද කොළඹ ආසනේ මාලිගාවත්තේ ඒ වගේම උතුරු කොළඹ ආසනේ ගෙවල් ගණනාවක් නාගරික පැල්පත්වාසී ජනතාවට ලබා දෙන වැඩසටහනක් විශේෂයෙන්ම චම්පිකරන්න කැමැතුමාගේ මූලිකත්වයෙන් සිද්ධ වුණා. දැන් සමහරලාට අපි දකිනවා මේ වර්තමාන ආණ්ඩුව ගිය ආණ්ඩුව පටන් ගත්තු හේවා දැන් තමන්ගේ වගේ විවෘත කරනවා. අර පරණ සිංහල කියමනක් කියනවා මගේම කලිසම උගේ වගේ ඇඳගෙන අගේට යනවා උගේ වගේ කියලා. ඉතින් ඒ වගේ හොඳට පේනවා. මට නම් මේ දවස්වල හොඳට පේනවා. මං උදාහරණයක් දෙන්නම්. දැන් කොළඹ මැනින් මාකට් එක හදන්න ආරම්භ කරේ 2017 අවුරුද්දේ. ආයෝජන කීයද?
බිලියන 6.9යි පෑලී කොට කොළඹ මැනින් වලඳ පොලේ අයව ගෙනියන්න අවුරුදු 3කට කලින් හදපු එක මේ ඊය පෙරද ගිහිල්ලා විවෘත කරලා කියනවා ඒ පව් ගිය ආණ්ඩුව නතර කරලා තිබ්බා අපි අවුරුද්දක කාලයක් තුල හැදුවා වගේ පෙන්නනවා දැන් ඇත්තරම වැඩ බැරි වෙලා ෆේල් වෙනකොට කියනවා මේ මාර්තු මාසෙ ඉඳලම කොවිඩ් කොවිඩ් ඒ හින්දා මුකුත් කරන්න බෑ කියලා හැබැයි අපි හදලා වැඩ නිම වෙච්ච ඒවා දැන් විවෘත කරනකොට කියනවා තමන්ගේ කියලා දැන් ඒ වගේ උදාහරණයක් මම පෙන්නන්නම් දැන් මගේ ආසනේ කොළොනා ආසනේ දන්න මුළු රටම දන්න 2016 අවුරුද්දේ 2016 අවුරුද්දේ ගම් වතුරක් ආවා පවුල් 27000කට වැඩි අසරණ වුණා දැන් මේ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ තමයි තියෙන්නේ පාත්බින් ගොඩ කිරීමේ අධිකාරිය දැන් අපි ඒවකට ලෝක බැංකුව එක කතා කරලා ඊට පස්සේ අමාත්‍යාංශ කාරක සභාවලදී කතා කරලා හිටපු අග්‍රාමාත්‍යතුමා එක්කත් ඒක මතක් කරන්න ඕන කතා කරලා දැන් පොම්පාගාර හදන එක ආරම්භ කරා දැන් වැහි වතුර පාලනය කරන්න අඹතලේ පොම්පාගාරයක් ආරම්භ කරා බිලියන 2යි ගානකට වැඩි දැන් හෙට අනිද්දා ඒකත් කියයි ඔන්න අපි තමයි හැදුවේ කියලා මට මතකයි මමයි චම්පි කරනවා කැමතිතුමා තමයි ගිහිල්ලා වැඩේ ආරම්භ කරේ ඊළඟට ගම් වතුර පාලනය කිරීම සඳහා පොම්පාගාර පහක් ඉදිවෙමින් පවතිනවා කළු පාලම ගාව ඒ වගේම ගොතටුව ඔබේසේ කරපුර නාගලගම් වීදියේ ඒක නම් නවත්තලා තියෙනවා මේ ලේක් ඩ්‍රයිව් එක ගාව දැන් මම දැක්කා මැතිවරණ සමයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ගියා නිරීක්ෂණ චාරිකාවක් ඉතින් මට ඒක දිහා බලාගෙන තනියම hina ගියා දැන් මට පේන හෙට අනිද්දාට ඒක විවෘත කරන්න ඒවි ඇවිල්ලා Taman ඒ වගේ කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ ප්‍රදේශයේ ජනතාව දන්නවා මේවා කවුද කොයි කාලද කොහමද ආරම්භ කරේ කියලා අනේ නිසා අපි ඉතාම පැහැදිලිව කියන්නවනේ දැන් සමහර රාජ්‍ය අමාත්‍යවරු නිරීක්ෂණ චාරිකා යනවා මේ ඔබතුමා නෙමෙයි මේ තමන්ට කැබිනට් වියත්මගේ රාජ්‍ය අමාත්‍යවරු හරිද තමන්ට කැබිනට් අමාත්‍ය ධූර ලබා ගැනීම සඳහා චම්පි කරනවා කැමැතිතුමා කරපු ඒවා තමන්ගේ වගේ පෙන්නලා Facebook එකේ දාලා කැම්පේන් කරනවා දැන් උදාහරණයකට මම කියන්නම් අරුවක්කාළු මේ ව්‍යාපෘතිය දැන් රෝහිත අබේගුණවර නමැතිතුමා ඉස්සෙල්ලා කිව්වා මේ මීතොට මුල්ල කසල කන්ද කඩන් වැටුණා මොනවද කරේ කියලා මීතොට මුල්ල පළමු වෙන්න කියන්න ඕන අපි ගෙනත් දාපු එක නෙමෙයි සර් ආරක්ෂක ලේකම් වෙලා ඉන්න කාලේ දුමින්ද සිල්වත් එක්ක එකතු වෙලා තමයි මීතොට මුල්ලට බලහත්කාරම් ගෙනත් දැම්මේ උද්ඝෝෂණය කරව මිනිස්සුන්ට ගැහුවා වෙඩි තිබ්බා එහෙම කරලා තමයි ඒක කඩන් වැටුනේ ඒක කඩන් වැටුනම අපි පැහැදිලිව කියන්න ඕන අපි නාගරික සංවර්ධන අධිකාරිය කරා උද්‍යානයක් ආරම්භ කිරීම ආරම්භ කරා ආරම්භ කරලා එතනට කුණු දැමීම වැළැක්වුවා ඊට පස්සේ තමයි මේ පැලියේකොඩ පැත්තේ කොට හරි කුණු ගෙනියන්න ආරම්භ කරා ඒකත් එක්කම විශේෂයෙන්ම මේ මේ අරුවක්කාළු සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරා ඇමරිකා ඩොලර් මිලියන 120ක ආයෝජනයෙන් අද ඒක අවසාන අදියරේ තියෙනවා හැබැයි අපි කියන්නේ අපි විපක්ෂයේ හිටියට අපි ඕවට දේශපාලන ප්‍රහාර එල්ල කරන්නේ නැහැ වැඩේ කරන්න හරිනම් විද්‍යාත්මක නම් රටේ ජනතාවට ප්‍රතිඵල ප්‍රතිලාභ ලැබෙනව නම් ණය මුදල් ගෙවන්නේ බදු ගෙවන ජනතාව නම් ඒ ව්‍යාපෘති ටික ඉදිරියටම කරගෙන යන්න කියලා තමයි අපි ඉල්ලන්නේ ඒ වගේම අපි පැහැදිලිව කියන්න ඕන දැන් ගිය අවුරුදු පහේ මම දන්නවා පුද්ගලිකව කොළොන්නාව ආසනයට මිලියන 100කට වැඩි අපි මෙගා පොලිස් අමාත්‍යාංශයෙන් ගෙනල්ලා අතුරු පාරවල් විශාල ප්‍රමාණයක් හැදුවා මාර්ග තදබදයේ තියෙන තැන්වල මේ ට්‍රැෆික් අවොයිඩ් කරන්න අතුරු පාරවල් ගණනාවක් හදන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම පාත්බිම් ගොඩ කිරීමේ අධිකාරිය හරහා වැව්වලට මේ මේ ඇල මාර්ග පිලිසකර කිරීම වැහි වතුරෙන් යටවෙන එක වළක්වන්න ඒ කටයුතු කරා. නමුත් අද අපි පැහැදිලිව කියන්න ඕන ඒ තිබ්බ උනන්දුව මම සම්පූර්ණයෙන්ම කියන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම කෙරෙන්නේ නැහැ කියලා ඉවරලා. නමුත් ඒ තිබ්බ ප්‍රමාණය අද ඒ ආකාරයෙන්ම කෙරෙන්නේ නැහැ කියන එක මම ඉතාම පැහැදිලිව කියන්න ඕන. ඒ නිසා මූලාසනයේ ගරු සභාපතිතුමනි මේ නිවාස සංවර්ධන අධිකාරියේ මේ සහ නාගරික සංවර්ධන අධිකාරිය පිළිබඳ මේ අමාත්‍යාංශය පිළිබඳ මේ වැල්ශීර්ෂයේදී මම කියන්න ඕන ඉටපු අමාත්‍යවරයෙක් කිව්වා චම්පි කරනව කැමැතිතුමා මාදිවල හදන්න යදවලු මේ සීමා මාලකයක් අපි පැහැදිලිවම කියන්න ඕන ඒක සංකෙන් එකෙන් හදන්න ගත්තේ UD එකෙන් නෙමෙයි ඒක මාදිවල හදන්න ගියේ සීමා මාලකයක් නෙවෙයි භික්ෂු පුස්තකාලයක් හදන්න ගියේ හිටපු කථානායකතුමා තමයි ඒක මහානායක ස්වාමින් වහන්සේලා කැඳවලා ඒකට මූලිකත්වයේ ගත්තේ අද දැන් ඒක කඩන් වැටුණා නම් ඒකේ වැරද්දක් තියෙනව නම් ඒක හදලිවරලා ඒ භික්ෂු පුස්තකාලය හදන්න මොකද සිංහල බෞද්ධ ඡන්ද වලින් ආපු සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියලා නේ කියන්නේ ඉතින් භික්ෂු පුස්තකාලයක් හදන එක හොඳයි හැබැයි අද භික්ෂු පුස්තකාලය බේකරියක් බවට පත් කරලා තියෙනවා කියන එක අපි ඊටාම පැහැදිලිව කියන්න ඕන ඒ වගේම දැන් මේ නිවාස අමාත්‍යාංශය වැශීර්ෂ වෙලාවේදී අපි කියන්න ඕන මේ නිවාස සංවර්ධන අධිකාරියේ ඉඩම් තියෙනවා නම් ඒවා
නිවාසය හැදීමේ පර්පස් එකෙන් පිට වෙනත් කාරණා සඳහා පාවිච්චි කරනවා නම් කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් ගන්න ඕනේ. හැබැයි වර්තමාන නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පෝට්ටු පක්ෂයේ ප්‍රධාන පරිපාලන නිලධාරීවරයා කිරිමණ්ඩල මාවතේ පරංගිය කුඹුර කියන ඉඩම පුද්ගලික අංශයේ කම්පැනිකට දීලා තියෙනවා. මාසයකට රුපියල් 100යි කුලිය. ඒ වගේම මේ නිවාස අධිකාරියේ ආරක්ෂක අංශයෙන් දාන්න ඕන මේ දාන්න ඕන වෙලා තිබ්බත් ඒක පුද්ගලික අංශයට මේ බාර දීලා තිනවා. මාසයකට පුද්ගලික අංශයට ගෙවන්න ඕන 476000. අපේ රාජ්‍ය අමාත්‍යතුමාගේ අමාත්‍යාංශය මගින් අභ්‍යන්තර විකරණ පරීක්ෂණයක් කරලා කියලා අපිට ආරංචි. මම දන්නේ නැහැ ඒකේ ප්‍රතිඵලය මොකක්ද කියලා ඉවරලා. ඒ නිසා අපි මම ඒ කාරණේ කිව්වේ දැන් මේ ආණ්ඩුව ආපු මුල් දවස්වල කිව්වේ මොකද්ද? සුදුසුකම් තියන අයට, විෂය දැනුම තියන අයට, ඒ විෂය දැනුම ප්‍රගුණ කරපු අයට තමයි තනතුරු දෙනවා කිව්වේ. මම ආන්න කැමති නිවාස අධිකාරියේ සභාපති රේණුකෝ පෙරේරාට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයේ දරන තියෙන සුදුසුකම් මොකද්ද? එතුමා මේ ප්‍රගුණ කරලා තියෙන විෂය මොකද්ද? අන්න ඒ පොඩ ඉන්නකෝ කයි නැතු ඉන්න හරිද? එතකොට ඒ විෂය ප්‍රගුණ කරලා තියෙනවනම් මෙවැනි වැඩ කරනවද? මේ කරන වැඩ සම්බන්ධව මේ කරන වැඩ සම්බන්ධව කරන පරීක්ෂණ මොකද්ද කියලා අහන්න කැමතියි. ඒකමයි පැහැදිලිව කියන්න ඕන. ඒක ඒ ආදී හරිද? ඒකමයි පැහැදිලිව නිවැරදි කිරීමක්. විපක්ෂයේ ඇත්තටම කාර්යභාරයක් විදිහට ඔබතුමාලා පෙන්වලා දුන්නේ කාරණාව අපි විගණනය කරමින් යනවා. අනිවාර්යෙන් මේ වැරදි කරපු අයට අපි මේ ඉදිරි මාස දෙක තුන ඇතුළත අවශ්‍ය පියවර ගන්නවා. සුති ඒ වගේ මම මතක් කරන්න කැමති ඔබතුමාටත් මම කතා කරලා කිව්වා කලින් කඩකාමර වගේකුත් දෙන්න ගියානේ. මම හිතන්නේ ඔබතුමාගේ මැදිහත් වීමෙන් තමයි ඒක නතර වුනේ. මම ඒ පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒකමයි පැහැදිලිව කියන්න කැමති කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදියට දැන් අද මේ රටේ කොවිඩ් ආසාදනය කොළඹ මහනගර සීමාව තුලත් කොළොන්නාව නගර සීමාව තුලත් අතිශය වේගයෙන් පැතිරලා තියෙනවා. මේ පැතිරීමේ හේතුව මොකද්ද? මේ ජනතාවගේ තියෙන ගෙවල් ප්‍රශ්නය. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙන් පස්සේ ඒ ජනතාව ඉලක්ක කරලා ඒ ජනතාව වෙනුවෙන් ඒ ජනතාවගේ වෙනුවෙන් නිසි විද්‍යාත්මක වැඩපිළිවෙලක් එක්ක ගෙවල් හැදීම මං හිතන්නේ අපෞගේ ආණ්ඩු දෙකම යම් ප්‍රමාණයක් හැදුවත් ප්‍රමාණවත් නැහැ. එක ගෙදර පවුල් හතර පහ ඉන්නවා. සමහර ගෙවල් වල පවුල් දෙක තුන ඉන්නවා. ඒ නිසා ඉතාම කුඩා භූමි ප්‍රමාණයක තමයි මේ ජනතාව ඉන්නේ. ඒක දන්නේ නැතුව තමයි විමල් වීරවංශ මහත්තයා කිව්වේ මේ රුපියල් 5000ක් දුන්නේ මාසෙකටම ගන්න කියලා. පවුල් එක 10 දෙනෙක් හිටියම 5000ෙන් කන්නේ කොහමද? මේ මිනිස්සු හිඟන්නො නෙමෙයි. දවසකට රුපියල් 3000 4000 හම්බ කරන මිනිස්සු. හැබැයි ඒ මිනිස්සුන්ගේ තියෙන අධ්‍යාපනික සහ නිවාස ගැටලු නිසා තමයි මේ සමාජමය මට්ටමට මේ තත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින කැමැති විශේෂයෙන්ම නිවාස අමාත්‍යාංශයේ බාර ඇමති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින කැමැති මේ කොළඹ නගරයේ ජීවත් වෙන ජනතාවගේ ගෙවල් වල අනුපවුල් ඉන්නවා. විශේෂයෙන් මේ ජනතාව ඒ තැන් වලින් අවුරුදු 58 ජීවත් වෙච්ච ජනතාව වෙනත් ස්ථානයකට ගෙනියනවනම් ඒ ජනතාවගේ ඒ පරිසරය පිළිබඳවත් අවබෝධයක් ගන්න. ඒ වගේම මේ මෙවැනි ගොදුරකට අනාගතයේදීවත් මුණ නොදෙන්න ඒ මට්ටම ඒ ජනතාවගේ අධ්‍යාපන මට්ටම සහ මේ භූගෝලීය පරිසර මට්ටම ඊළ නැංගීම මේ වැදගත් වෙනවා. ඒ නිසා මේ කොළඹ නගරයේ ජීවත් වෙන අනුපවුල් සඳහාත් අලුත් නිවාස වැඩපිළිවෙලක් ආරම්භ කරන්න කියලා ඉවරලා විශේෂයෙන්ම කොළඹ සහ කොළොන්නාව නගර සීමාව වෙන ජනතාවට ඒ වැඩසටහන් හදලා දෙන්න කියලා අපි ඉල්ලීමක් කරන්න කැමතියි. මොකද හේතුව ඇමතිතුමා මම උදාහරණයක් කියන්නම්. සව සමහර අය ඉන්නවා මේ ගෙවල් වලින් ජනතාවට ඔප්පුත් නැහැ. ඒ නිසාම දැන් කොළඹ නගරේ තමයි ලංකාවේ තියෙන හොඳම ඉස්කෝල ටික තියෙන්නේ. හැබැයි ඒ දරුවන් ඒ දෙමව්පියන්ගේ දරුවන්ට ඒ ඉස්කෝලට යන්න බෑ. මාර්ගගමෙන් කොට්ටාවෙන් හෝමාගමෙන් සමහරලාට කලුතර පැත්තෙන් ඇවිල්ලා බොරු ඇඩ්‍රස් හදලා ඒ ළමයින්ව දානවා. හැබැයි ඒ ජනප්‍රිය පාසල අභියස ඉන්න ළමයින්ට මේක මේ 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 පාසලට යන්න බෑ. දැන් මම ඔබතුමාට උදාහරණයක් දෙන්නම්. අද ලංකාවේ තියෙන හොඳම ඉස්කෝල තියෙන කොළඹ. හැබැයි කොළඹ ජනතාවට ඒ ඉස්කෝලවල අධ්‍යාපනය ලබන්න වරම් නැහැ. අද ලංකාවේ තියෙන කොළඹ මේ ලොකුම කම්පැනි ටික තියෙන කොළඹ ඒ දරුවන්ට ඒකේ රස්සාවක් හම්බෙන්නේ නැහැ. අද ලංකාවේ තියෙන ලොකුම ඉස්පිරිතාල ටික තියෙන කොළඹ ඒ ඉස්පිරිතාලවලින් බෙහෙත් ගන්න බෑ. මා ඉස්පිරිතාලටම යන්න ඕනේ. අද ලංකාවේ තියෙන ලොකුම හෝටල් ටික තියෙන කොළඹ මේ අයට කෑම වේලක් කන්න බෑ ඒ හෝටල් වලින්. මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ Taman ජීවත් වෙන ගෙදරට
ඔප්පු නැති නිසා ඒ ඉස්කෝලේකට යන්න බෑ. ඒ ලොකු ඉස්කෝලේකට යන්න බැරි වුණාම ඉහළ ප්‍රමිතිය අධ්‍යාපනයක් ලබන්න බෑ. ඉහළ ප්‍රමිතිය අධ්‍යාපනයක් ලබන්න බැරි වුණාම ඉහළ මට්ටමේ රැකියාවට ලබන්න බෑ. ඒක ලබන්න බැරි වුණාම ආදායම් මට්ටම නැති වෙලා තිනෝ. ඒ නිසා මේ සමාජ විෂමතාවය තුරන් කිරීම සඳහා කොළඹ නගරයේ ජීවත් වෙන කොළොන්නාව නගර සීමාවේ ජීවත් වෙන අනුපෞල් සඳහා ඒ වැඩ කටයුතු ඒ ගෙවල් ආරම්භ කරන්න කියලා අපි ඉල්ලා හිටනවා. ඒක මම අවසාන වශයෙන් කියන්න ඕන. දැන් ඉස්සෙල්ලා රෝහිත අබේ ගුණවර්ධන මහත්තුමා කිව්වා සජිත් ප්‍රේමදාස මහත්තුමා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඳලා පැනලාවළු කොළඹට මම එකක් පැහැදිලිව කියන්න ඕන. මම මේක කියන්න කැමති නෑ නමුත් එතුමා කියපු ඉඳ මම කියන්නේ සජිත් ප්‍රේමදාස කියන්නේ හම්බන්තොට ඉපදිච්ච කෙනෙක් නෙමෙයි. සජිත් ප්‍රේමදාස ඉපදුනේ කෙසල්වත්තේ. එතුමාගේ උපන් භූමියට එතුමා ආවේ. අපි එක් කරන් ආවේ. එතුමාට බෑ එතුමා ඉන්න බෑයි කිව්වා. අපි කිව්වේ කොළඹට එන්න අපට නායකත්වය දෙන්න. ඔබතුමා උපන් ගමේ මිනිස්සු දුක් විඳිනවා එන්න කියලා. මොකද හේතුව මම මේකත් කියන්න ඕන. එක්සත් ජාතික පක්ෂය අවුරුදු 24ක්ම මුළු ලංකාවේම පරදෙද්දි කොළඹ නගරයේ ඉන්න මිනිස්සු තමයි එක්සත් ජාතික පක්ෂය බලයට පත් කරුවේ. විශේෂයෙන්ම ප්‍රේමදාස ජනාධිපතිතුමා, එම්.එච්. මොහොමඩ් මැතිතුමා, මල්ලි මාර්සි මැතිතුමා, වින්සන්ට් පෙරේරා මැතිතුමාලා වගේ අය කොළඹ ජනතාවට කරපු සේවය. නමුත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ආණ්ඩුව තුළ කොළඹ ජනතාවට සාධාරණයක් වුන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාව කොළඹ ආරං ආවේ කියන එක අපි කියන්න ඕන. එහෙමනම් අපිටත් කියන්න පුළුවන්. මම කැමති නෑ මේක කියන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉපදුනේ හම්බන්තොට. එතුමත් හම්බන්තොටින් කුරුණෑගලට පැනලා ගියා කියලා කියන්න පුළුවන්. මම නම් ඒක එහෙම කියන්න කැමති නෑ. මොකද හේතුව අපේ දේශපාලන දැනුම ඊට වඩා එහාට තියෙන්නේ. ඒ නිසා මම ඉතහ පැහැදිලිව කියන්න කැමති. අපි තමුන්නාසලට එකක් කියන්න කැමති. මේ ගෙවිච්ච අවුරුද්ද බැලුවහම තමුන්නාසලා ෆේල්. දිගටම ෆේල්. හැබැයි මේක පහ වසර ශිෂ්‍යත්ව විභාග වගේ. පහවසර විභාග ෆේල් අය තප්පර 30යි. ඕ ලෙවල් පාස් වෙලා ඒ ලෙවල් පාස් වෙලා විශ්වවිද්‍යාල ගිහලා ඉල රැකියාවලට යනවා. ඒ නිසා තමුන්නාසලා පළවෙනි අවුරුද්දේ UDA එකෙත් ෆේල්, නිවාසෙත් ෆේල්, හැම එකෙම ෆේල්. හැබැයි ඉදිරි අවුරුදු තුනේ ඒ ටික හරියට හදාරලා පාස් වෙන්න කියලා අපි ඉල්ලා හිටිනවා. මොකද හේතුව පුළුවන් නම් මේ සභාවට පෙන්වන්න UDA එක පාත් බිම් එක 2019 අවුරුද්දේ 20 අවුරුද්දේ ප්‍රොෆිට්ද නැද්ද කියලා පෙන්වන්න. ෆේල් වෙන්න ෆේල් ෆේල් බව පිළි අරගෙන පාස් වීම සඳහා වැඩ කටයුතු කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා. බොහොම ස්තුතියි. Thank you. Honorable Indikan Rudham.